දවසක් ඔයගොල්ලෝ හැමෝටම අද මම ඔයගලන්ට කියලා දෙන්න හිතුවා ෆ්‍රී සයිස් ග්‍රවුමක් කරගන්න විදියක් අදත් ලේසි ක්‍රමයකට අලු රෙදි ප්‍රමාණයෙන් කරගන්න විදියක් තමයි කියලා දෙන්නේ ඉතින් මේකත් ඔයගලන්ට හොඳ බිස්නස් එකක් මොකද අපි මේක ෆ්‍රී සයිස් එකක් විදියට කරන්නේ මෙෂර්මන්ට් මනින් නැහැ කාගේවත් ඉතින් අලු රෙදි ප්‍රමාණයකින් කරගන්නේ නිසා ඔයගලන්ට හොඳ බිස්නස් එකක් විදියට මේක කරන්න පුළුවන් මේක පහසුට අඳින ගවුමක් විදියට තමයි මම අද කියලා දෙන්නේ නයිට්‍රස් එකක් විදියටත් මේක අඳින්න පුළුවන් පහසු ගවුමක් විදියට අඳින්නත් පුළුවන් දෙවිදිහටම කර අඳින්න පුළුවන් අපි බලමු මේකට මොනවද ගන්න ඕන රෙදි කියලා මේකට අපි ගන්න ඕන 60 පළල විස්කෝස් කියන රෙදි වර්ගයෙන් රෙදි ආර 1යි කාලක් ගන්න අපිට රෙදි ආර 1යි කාලකින් මේක කරගන්න පුළුවන් 60 පළලෙන් විස්කෝස් කියන රෙදි වර්ගයෙන් රෙදි ආර 1යි කාලක් ගන්න මම අරගෙන තියෙන්නේ තද විස්කෝස් කියන රෙදි වර්ගයෙන් 60 පළල 1යි කාලක් ඉතින් 1යි කාලක් අරගෙන රෙදි පිරිම අහගෙන ලීසි විදියකට අපි මේක කරගන්න විදිය බලමු දැන් මේක අපි නමා ගන්න විදිය පොඩ්ඩක් බලන්න මේ බලන්න දැන් මෙතන තියෙනවා බලවාටියක් මේ පැත්තේ තියෙනවා බලවාටියක්. එතකොට බලවාටි දෙකක් අතර දුර රෙදි කොටසේ පළල. මේ පැත්තට අඟල් 60ක් පළලට ගන්න. රෙද්ද මේ පැත්තට රෙදි ආර 1යි කාලක් ගන්න. දැන් අපි මේක නමාගන්නේ මේ තියෙන බලවාටියට මෙතන තියෙන බලවාටිය ගැන සමානව මේ විදිහට එන විදිහ කියලා නමාගන්න පළල පැත්තේ රෙදි කොටස. දැන් මෙතන තියෙනවා තනි නැම්ම මෙතන තියෙනවා බලවාටි දෙක. මේ තනි නැම්ම ගිනා බලවාටි දෙක ළඟින් තියලා මෙන්න මෙහෙම සමානව නැවතත් නමන්න. ඔන්න ඔය විදිහට තමයි අපි රෙදි කොටස නමා ගන්න ඕනේ. නැම්ම සහ බලවාටි දෙක මෙතන තියෙනවා. මේ තියෙන්නේ නැම්ම සහ බලවාටි දෙක. මෙතන තියෙනවා තනි නැම්ම, මේ තියෙනවා මෙතන තනි නැම්ම. ඉහළ වාටිය මෙතන, යට වාටි තියෙනවා යට පැත්තේ. ඔය විදිහටයි රෙදි කොටස නමා ගන්න. කොහොම රෙදි කොටස නමා ගන්න? දැන් ඕගලන්ට පුළුවන් මගේ අනිත් channel එකත් එක්ක එකතු වෙලා පොඩි අයට ඇඳුම් මහන විදිය මුලින් ඉඳන් ඉගෙන ගන්න. මම මේ channel එකේ ආයේ පොඩි බබාලට ඇඳුම් මහන විදිය කරන්නේ නැහැ. ඒ නිසා ඕගලන් මේ channel එකත් එක්ක සම්බන්ධ වෙන්න ඒකේ link එක මම දාලා තිනවා. හොඳයි. අපි බලමු එහෙනම් ලේසි ක්‍රමයකට අදත් මේ ගවුම කරගන්න විදිය. දැන් ඕගලන්ට මේක business එකක් විදියට කරනවා නම් ලොකු ලාභයක් ගන්න පුළුවන් ලේසි. රෙදි ප්‍රමාණයත් අඩුවෙන් යන්නේ අපි කාගවත් මෙෂර්මන්ට් එකක් මනින්නේ නැතිව ෆ්‍රී සයිස් එකක් විදිහට තමයි කරන්නේ. ඒ වගේම ඕගලන්ට මේකේ තියෙන තව විශේෂතාවය තමයි මේක නයිට්‍රස් එකක් විදිහට ගන්නත් පුළුවන්. නැත්තම් පහසුට අඳින ගවුමක් විදිහට මේක ගන්නත් පුළුවන්. ඒ නිසා බලන්න ලේසි. හොඳයි. දැන් මේ ඉහළ වාටියේ ඇද තියෙනවා නම් ඕගොල්ලෝ කෙලින් කරලා කපා ගන්න. ඔය රෙදි කොටස ඔය විදිහට නමාගෙන. දැන් අපි ඉහළ වාටින් අපි මේකට ඉනට ගැට ගන්න මේ ගවමට පටියක් දානවා ඉනේ. ඒ නිසා මේ ඉහළ වාටියේ ඉඳන් අඟල් එකහමාරක් ලකුණු කරලා පහළට අපි පටියක් කපා ගමු. ඒ පටිය අපි ඉනට ගැට ගන්න දාන්නේ. ඔයගොල්ලන් දැකලා ඇති මේ ගවම. වෙළඳපළේ තියෙනවා මිල අධිකයි. ඉතින් ඔයගොල්ලන්ට එහෙම ගන්න උවමනා නැහැ. දැන් ඕගලන්ට පුළුවන් රෙදි ආර 1යි කාලක් අරගෙන 60 පළලේ මේක මහ ගන්න. ඒ වගේම බිස්නස් එකක් විදිහට කරගෙන යන්න පුළුවන්. මොන විදිහට එකහමාරක් ඉහළින්නම් පහළට ලකුණු කරලා අපි පටියක් කපාගමු මේක මේ ගවුමේ ඉනට දාන්න අපි හදන්න. පටිය අපි මේක දෙකට කපාගෙන මහලිවර වෙලාම අපි එක දෙකට කපාගෙන ඉන්නේ ගැට ගන්න හදාගමු. මේක පැත්තකින් තියාගන්න. දැන් බලන්න මේක අපි කොහොමද කරගන්නේ කියලා. දැන් මේ කෙළවරේ. දැන් මේ තියාගත්ත විදිහමයි දැන් මම තියාගෙන ඉන්නේ. මේ ඉහළ වාටියෙන් තමයි අපි අඟල් එකමාර පටිය කපලා අයින් කරේ. දැන් මේ කෙළවර මේ තියෙන රෙදි කොටසේ කෙළවර බලවාටි දෙක සහ නැම්ම. මෙතන තියෙන්නේ තනි නැම්ම. මේ බලවාටි දෙක සහ නැම්ම සහිත පැත්තින් අඟල් දෙකක් මේ පැත්තට තමන් ඉන්න පැත්තට ලකුණු කරන්න. දෙකක් ලකුණු කරලා මේ ලකුණු කරන්නේ අපි නැම්ම සහ බලවාටි දෙක සහිත කෙළවරේ. මෙතන ඉඳන් මේ පැත්තට අඟල් දෙකක් ලකුණු කරන්න. එතන ඉඳන් පහළට අඟල් 15ක් ලකුණු කරන්න.
මේ 15 අපි 15ට කෙලින්ම ඇදගෙන යමු. ඉදිරිය ටේප් එක තියාගෙන අපි ඒක ඇඳගමු. අපි මේ විදිහට පොඩක් මෙහෙට ගහගමු. මේ තමයි එතකොට අපේ ඉන. මෙතන තමයි ඉන තියෙන්නේ. බලන්න. ඉහළින් අඟල් දෙකක් මේ පැත්තට වඩ පේනවා මදි ඇති. දැන් මේ කෙළවරේ ඉඳන් අපි අඟල් දෙකක් ලකුණු කරා. එතන ඉඳන් අඟල් 15ට අපි ලකුණු කළා. මේ විදිහට අපි එක කොටුවක් විදිහට නැදගත්තා. කොටුවක් විදිහට ඔන්නෝම ඔක ටේප් එක තියලා ඇඳගන්න. බලන්න මේක ඇතුලේ තමයි අපි පොඩි දෙයක් කරන්න තියෙන්නේ. බලන්න දැන් අපි මේකේ මෙතන කෙළවරේ අපි කර පළල මේ පැත්තට ලකුණු කරමු ඉහළ වාටියේ කර පළල අඟල් 4ක් ලකුණු කරන්න. අපි මේකට වෙනමින්ම අතක් මේ ගවුමට දාන්න නැහැ මේකෙන්මයි අපි අත දාගන්න. ඒතර ඔන්න කර පළල 4ක් ලකුණු කරන්න. කර ගැඹුර පිටිපැස්සේ කර අපි අඟල් 3කුත් ඉදිරි කර අපි අඟල් 6කුත් ලකුණු කරමු. ඔය විදිහට ලකුණු කරලා රවුම් හැඩයේ කරවල් දෙකක් මේ විදිහට ඇඳගන්න. එහෙනම් මේකට අපි රවුම් කරක් දැම්මොත් තමයි අපිට මේක පහසු. මොකද අපිට මේ විස්කෝස් රෙද්ද රවුම් හැඩති කර මේකෙන්ම නමලා මහ ගන්න පුළුවන්. ඒ නිසා රවුම් හැඩති කරක් ඔය විදිහට ඇඳගන්න. දැන් මේ කරේ ගැඹුර ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. මම ගත්තේ අඟල් 3යි 6ක් විදිහට. කර දෙක මේ විදිහට ලකුණු කරන්න. ඊළඟට බලන්න මෙතන මේ අපි දැන් පහලට අදගත්ත රේඛාව දිගේ ඔයා අඟල් 10ක් මේ විදිහට ලකුණු කරගන්න. මේ විදිහට අඟල් 10ක් ඉහළට ටේප් එක තියලා අඟල් 10ක් මේ විදිහට ලකුණු කරගත්තා. දැන් මේ අපි අඟල් 15 කුසට රේඛාවක් ගන්නද මේ ඉන රේඛාව. හරි මේ ඉන රේඛාවේ සිට අපි පොඩි හැඩයක් දෙමු. අඟලක හෝ අඟල් එකමාරක් වුණත් කමක් නැහැ. මොකද වැඩි හැඩ කරන්න අවශ්‍ය නැහැ. පටියෙන් අපි මේ ගවම හැඩ කරගන්න. පහසුට අඳින ගවමක් නේ. ඒ නිසා අපි අඟලක් මේ පැත්තට ලකුණු කරලා ඉන හැඩ කරගමු. මෙතනට ගත්තු රේඛාවෙන් අඟලක් අපි මෙහෙට ලකුණු කරගමු. මේ ඉන හැඩයක් අඳින්න හදන්න. බලන්න. දැන් අපි මෙතන පොඩි අක්කට මේ අවසන් වුණ තැනයි මේ ඉන හැඩයයි ලක්ෂ දෙක යා කළ පොඩි හැඩයක් මෙන්න මේ විදිහට ඔන්නෝම ඇඳගමු. මේ බලන්න. ඔන්නෝම පොඩි හැඩයක්. ඔන්නෝම ඇඳගත්ත මේ අඩු කරපු අඟල තියෙන තැනට. දැන් මේ තමයි අපි මේ ගවුමේ අත. අපි මේකට විනමින් මතක් දාන්නේ නැහැ. බලන්න. ඊළඟට අපි තව පොඩි දෙයක් කරනවා. උරහිස පැත්තෙන් අපි අඟලක් මෙන්න මෙහෙම පහත් කරනවා. ওই විදිහට උරහිස පැත්තෙන් අඟලක් පහත් කළා. කර පළල ලකුණු කරපු තැනට ටේප් එක මේ විදිහට තියලා නොහොම මේක අපි අඟල පහත් කරපු තැනට අඳිනවා. දැන් ඔයාට මේ අත තව දික් කරන්න පුළුවන් අවශ්‍ය නම් මේ ටිකම ප්‍රයෝජනෙට නම් මේ අත මෙහෙම දික් කරලා ගන්නත් පුළුවන්. ඒක කැමැති විදිහකට කරගන්න. මේ අත දිග ඕන නම් මෙහෙට ගන්න පුළුවන් තව ඕන තරම්. දැන් මම අද මේ ඇති කියලා හිතනනම් මේ ගාන ඇති. සාමාන්‍යයෙන් ওই ගාන ඇති ඕනම කෙනෙකුට. අත දිගට ඕන කෙනෙක් ඉනොන මේ හරියම ප්‍රයෝජනෙට ගන්නත් පුළුවන්. දැන් ඊළඟට බලන්න මෙතන ඉඳන් අපි ගෞමී උසගත්තු තැනටම මේ විදිහට ඒ ලයින් හැඩයක දිගටම වාටිය දක්වා මේ හැඩය ඇඳගෙන යනවා. මෙතන ඉඳන් ඔහොම ඇඳගෙන යන ටේප් එක තියාගෙන වාටිය දක්වාම මේ ඒකව මේ විදිහට ඇඳ ගන්න. ඊළඟට අපි යට වාටිය පැත්තෙන් අඟලක් මේ ඒකව මෙහෙම දිගටම ඇඳගෙන යන්න. අපි යට වාටිය පැත්තෙන් අඟලක් උඩට උස්සලා මේ බලන්න යට වාටිය පැත්තෙන් අඟලක් උඩට උස්සලා මේක හැඩ කරලා ගවම ඇද තියෙනවා නම් වෙදි කොටසේ ඒකත් එක්කම මේ විදිහට කපාගෙන යනවා. අපි මේ ටික කපලා
Tapi dah yata wati ina kapamu. Mei balana. Mei yata wati ina api agala kapu karani. Ema natuno gauma mei viskos reddak tikka yata wati ina ellena gana. Wai yata wati ina agala adu karagi ina api. Mei tika deng kapamu. Api balana dan meke kepena tika dan meke di desain ikat pena nisa ulanta tika kum apa hedili ati me balana api metena me tika kapala dana ma me ata diga washena me wagana neta me tika tika ma kapana me seira ma pi ata tika me ma kapala dana kari me kodasa kapala dana ena api meke dan kapamu. Dan oya ata me viskos ready kotase yandaganna amaru na oya pin ekak gahala me mimi tika lakunu karanna ganna hari balanna api kare indan kapamu piti pasa kare sita api kapamu ella api idiri pasa kare wen karagamu passe balanna piti peta kare indan kapanna. Dan apita puluwam me gawuma ඔබලා කියන්නේ මේ ගෞමේ මේකෙන්ම මහ ගන්න පුළුවන් කර. ඔය විදිහට yata wati dakka ma me widihata hade deela kapa ganna den balanna api me gawuma den kapa gatta den ara eda gatta reka walin obulama me widihata kapa ganna meka den api kapa gattata passe meka maha ganna menna me widihata. Selama meke mahan nono uris teka agar bage kita join karagan nono. Mam podi ada hasak kau kelan tadi nih, evi tidak karagan nih. Honda pita itu honda pita ini kotas dekik tiara. Karena pita penting agar bage ke mahu masih tiara uris teka join karagan. Ini langkah tak cara meke mana malah mahan puluan me viskos fitte rawung headati cara ya. Meke mana malah barat mahagan nih puluan. Kita agar kalak nama malah tawa kalak nama nana. Evi tidak sampurna watai mah cara mahagan nih. Ekama evi tidak mahagan. Ini langkahnya adde ke wartir. Malan. Atta wartiat kalak nama la, nemata kalan nama la atta wartiat mahagan. Depette ma mahagan nanti. Ini ada depette allah kan? Depette allah na kaling arapi lakunu karagatta. Ini headaya. Usaha ini pahlawan dakka lakunu karagatta. Tenin tamai parti alleno. Rara kapagat parti ya mahagan nahiinnya. Mahagena. Eka dekata kapagena. Mitanta ikak tiyanna anit pettata ikak tiyala pati deka depettata allaganna. E allana tana tamai ara usa pina hadayak yandagatti usa 15ak lakunu karala etenta tamai depettema allanna ona. Pati deka allagena depetta mahaganna ilagata yata watiya mahaganna tiyena. Me lesiyen karaganna puluwan vidhiye gawumak tamai kiyala dunne. Meka free size ekak vidihata ogulanta ganna puluwan. Ti andu ready pramane ki meka den me wata wenama piping tiyanna awashya neha mekenma mahanna puluwa kemathi kenek innawa nam ehema karaganna puluwa kemathi vidiyakata karaganna me patiyen tamai api me gawuma hada karala andaganna etakota me gawuma nitrous ekak vidihata pahasuwata andina gawumak vidihata de vidiyatama obalanta ganna puluwa dan ithin mama hitenawa gataluwak athi wen ekak nathi wei kiyala mona hari gataluwak thiyena nam comment ekak danna. Kita bakal lupa video ini, hangat.